මෙහෙම තියනවා 80 වෙනි ගණන් සෙට් එක මෙන්න මේ විදියට තියෙනවා ඔයගොල්ලන්ට කරන්න කියලා ලඝු ගණක වපු භාවිතා නොකර සයින් පාලවේ යගේ සොයන්න තියෙනවා සයින් පාලවේ යගේ සයින් පාලකගේ කොහොමද හොයන්නේ සයින් පාලව මට ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන කෝණ ඇසුරේ සයින් පාලව ලියන්න පුළුවන් සයින් 60 ඍණ 45 කියලා ලියන්නත් පුළුවන් ඕන්න සයින් පාලව ලියන්න පුළුවන් sin 45 ඍණ 30 කියන මේ දෙක සුළු කරාම එන්නේ sin පාලව 60 න් 45ක් අඩු කරාමත් එන්නේ sin පාලව එතකොට ওই sin පාලව ওই ක්‍රම දෙකක් කියන්න පුළුවන් එතකොට sin පාලව සුළු කරනොත් මේක sin 60 ඍණ 45 කියන එක මම ප්‍රසාරණය කරනවා ඇල්ෆා බින්ද සූත්‍ර දාලා sin ඇල්ෆා ඍණ බීටා වගේ ඒ කියන්නේ sin 60 cos 45 ඍණ cos 60 sin 45 මම මෙතන කියලා දුන්නා ඔයගොල්ලෝ හොඳටම මතක තියාගන්න ළමයි sin a ඍණ b නැත්නම් a ධන b කියලා තිබුණා මේවා sin a ධන sin b කියලා ප්‍රස්තාවනය කරන්න බෑ මේ විදිහට කරන්න බෑ ඒක වැරදි අනිත් එක sin a ඍණ b කියන්නේ sin a ඍණ sin b නෙමෙයි මේ අසමාන කියන්නේ ඔය දෙක සමාන නැහැ මේක වෙනස් එකක් මේක වෙනස් එකක් මේ sin ගුණ කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ හොඳට මතක තියාගන්න එහෙනම් මේ වගේ එකක් ප්‍රසාරණය කරන සූත්‍ර පාවිච්චි කරන්න ඕන අන්නේ සූත්‍ර තමයි මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙන මෙන්න මේ සූත්‍ර 6 කෝණවල ඇතුලේ තියෙනවා නම් sin α ධන β sin α ඍණ β cos α ධන β cos α ඍණ β රුමු සූත්‍ර ටිකක් उड़ेनवा 45 ඍණ 30 කියලා ගත්තත් ඔබ ප්‍රසාරණය කරාම එනවා sin 45 sin 45 cos 30 ඍණ cos 45 sin 30 කියන sin 45 කියන්නේ 1 ට මූල 2යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ඍණ 1 ට මූල 2යි sin 30 කියන්නේ භාගය පොදුවේ 2යි මූල 2 ගත්තා මෙතන තියෙන මූල 3 එක මූල 3 වෙනවා මූල 3යි එක එකෙන් වැඩුණාම එකයි අර උත්තරේ වෙනවා සමහරට කැමති ඕනෑම ප්‍රමේයකට අරගෙන ඊට පස්සේ දෙවෙනි කොටස විදියට අහනවා cos 15 යගේ සොයන්න කියලා cos 15 කොහොමද හොයන්න පුළුවන් cos 15 අපිට ඕන නම් ලියන්න පුළුවන් cos 80 වරින 65 කියලා ලියන්න පුළුවන් මේ 15 තමයි හැබැයි මේ ප්‍රසාරණය සාර්ථක නැහැ ඒ කියන්නේ මේක ප්‍රසාරණය කරනකොට වෙන්නේ cos 80 sin 65 වෙන sin 80 cos 65 මේකයි මේක මේකයි මේකයි වැරදිද නැහැ මේක ප්‍රසාරණය කරොත් මේක තමයි එන්නේ හැබැයි මේ අගයන් අපි දන්නේ නැහැ මේ අගයන් දන්නේ නැති නිසා අපිට මේ විදියට ගණන හදන්න බැහැ මේ විදියට ගත්තා මේ අගයන් අපි දන්නේ නැති අගයන් එක එහෙනම් එහෙම බෑ පාළව ලියා ගන්නකොට දන්න අගයන් දෙක අන්තරයක් විදියට එතකොට වඩ පාළව ලියන්න පුළුවන් මේක මෙහෙම තමයි cos පාළව කියන්නේ cos 60 ඍණ 45 කියලා ඔබ ප්‍රසාරණය කළ උත්තරේ ගන්න පුළුවන් ඒ වගේම අන්තිමට තව තියෙනවා sin 75 කියලා tan 70 tan පාළවක් විදියට පුළුවන් ඒ වගේම sin 75 තිබුණා sin 75 කියන එක ලියන්න පුළුවන් sin 30 sin alpha ධන බීටාගේ සූත්‍ර දාලා මේ විදිහට ප්‍රසාරණය කරන්න පුළුවන්. තේරුණා නේද ළමයි? A sin පාලව cos පාලව tan පාලව sin 75 cos 75 101 කෙනා හදපු ළමයි. ඔව් අනිත් ළමයි තංගදා ප්‍රයත්න මම මෙතන කියවන්න ගන්න. අපි එක හදමු බලන්න. 101 වෙනි ගාන ඔයාලට පේනවා නැති
cos alpha cos gamma ring alpha ring sin gamma ring alpha තමයි cos gamma මේ මේ ගන්න කොහොමද හදන්නේ බලමු මම ඔබ ගෙදරදී හදන්න දීපු නිසා තමයි වෙලාව වැඩිපුර දෙන්නේ නැහැ 101 වෙනි ගාන 101 වෙනි ගාන දිහා බලුවහම कसी एक अगर ये ना कॉस अल्फा कॉस गामा में अल्फा रिंग में साइन गामा में अल्फा समान है कॉस गामा सारे समान मैं के एलएचएस के ने का गत्तोर कॉस अल्फा कॉस गामा में अल्फा रिंग में साइन अल्फा साइन संकीर्ण सुलगिरी सरल उत्तर मेन मेरे प्रसारण cos alpha ධන sin gamma sin alpha කියලා ප්‍රසාරණය කරන්න එපා මේ ගාන sin gamma cos alpha ඍණ cos gamma sin alpha කියලා ප්‍රසාරණය කරන්න එපා මොකද මේකේ විශේෂත්වයක් තියෙනවා මෙතන තියෙන්නේ cos alpha cos මේක beta කියලා හිතන්නකෝ මේ කෝණය beta කියලා හිතන්න මේ කෝණය beta නම් මෙතනත් තියෙන්නේ ඒකමයි ඒක beta ඉන්න මෙතන තියෙන්නේ cos alpha cos beta ඍණ sin alpha sin beta ඒ කියන්නේ cos alpha ධන beta ගේ සූත්‍රය විතරදී එහෙනම් අපි දෙලින්ම ගන්න පුළා එක පෙළේ cos alpha මෙතන ඍණ නිසා ධන gamma ඍණ alpha කියලා තියෙනවා beta වෙනුවට දාන්න ඕන gamma ඍණ alpha එතකොට මේ alpha ට alpha කැපිලා cos gamma කියලා rhs කියලා උත්තරේ එතකොට ওই ගාන ලේසියෙන් ඕගොල්ලන්ට හදන්නත් පුළුවන් අමාරුවෙන් හදන්නත් පුළුවන් ලේසියම ක්‍රමයේ තෝරගන්නේ उत्तरे कसी देख गाना कसी देख कौम हदान के बाद कौम कसी देख गाना हदान ने कसी देखा मेवा के गाना समय आमाय है बे हदने भी दिया मिलता वाला विनाश से तो बोला उत्तर इतिहास भाई बोला मैं गाना हदने का सर के गाना सर हदने में भी नहीं था नेपा मुकद्दर बे के හදන්න දෙයක් නැහැ කියලා තේරෙන්නේ උත්තරෙන් දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොහොමද හදන්න ඕන කියලා පොඩි හින්ට් එකක්. පොඩි නෙමෙයි ලොකු හින්ට් එකක්. කෝලවල් කාලේ ඕගොල්ලන්ට මේක පුරුදු නැතුව ඇති. මම කියලා එළිය ගන්න. මොකද්ද? පුරුදු නැත්තේ ගාණක් දීලා උත්තරයක් දෙන විදිය දින එක මේකෙදි ගාණක් දීලා උත්තරයක් දෙනවා. එතකොට දෙකම හැම පදයක්ම cos වලින් තියෙන්නේ නෑ නේද? ඔව්. cos alpha ධන beta cos gamma වෙන cos beta ධන gamma beta ධන y කියලා හැමයි තියෙන්නේ. ඒක beta ධන gamma වෙන්න ඕන ළමයි සොරි thinking mistake එක. මේක beta ධන y කියලා වැදලා තියෙන beta ධන gamma වෙන්න ඕන. අර y කියලා වැදලා තියෙන්නේ. ඒක beta ධන gamma වෙන්න ඕන පොඩි mistake එකක් එකනම් තේරෙනවා ඔයගොල්ලන්ට.
බලමු මේ කාණ කොහොමද හදන්නේ කියලා මේක ප්‍රසාරණය කරන්න ඕන වෙනවා මෙතන තියෙන ඇල්ෆා ධන බීට මෙතන බීටා ධන ගන්නවා එතකොට එකම සූත්‍රයක් ගන්න බෑ මෙතන තියෙන කොස් ගැමා මෙතන තියෙන කොස් ඇල්ෆා එහෙනම් මේක ප්‍රසාරණය කරන්න බෑනවා මම මේක ප්‍රසාරණය කරනවා කොස් ඇල්ෆා කොස් බීටා ඍණ සයින් ඇල්ෆා සයින් බීටා වාරයක් කොස් ගැමා ඍණ මම ඉල්ලලා තවදා ඊළඟ පිළිවෙලේ මම පොඩ්ඩක් දිගට යන නිසා cos beta cos gamma ඍණ sin beta sin gamma වාරයක් cos alpha මේක ප්‍රසාරණය කරාම වෙනවා cos alpha cos gamma cos beta ඍණ මේකෙන් මේ පදේ වැඩි වෙනවා මේකෙන් මේ පදේ වැඩි වෙනවා මේකෙන් මේ පදේ වැඩි වෙනවා මොකද වටානක් තියෙනවානේ sin alpha sin beta cos gamma ඍණ ලකුණක් තියෙන එක හැම පදයක්ම දෙකක් වැඩි වෙනවා මේක දෙකෙන් වැඩි කරාම ඍණ cos alpha cos beta cos gamma මේක මේකෙන් වැඩි වුණාම ධන වෙනවා ධන cos alpha sin beta sin gamma මේ තියෙන cos alpha cos beta cos gamma මෙතන තියෙන cos alpha cos beta cos gamma ඉස්සරහ ලකුණ ඍණ මේකයි මේක අඩුවලා ගිහලා බිඳුවක් වෙනවා ධන පදේ මම මුලින්ම ලියමු මේ පදේ මම මුලින්ම සමාන ලකුණ දාලා cos alpha sin beta sin gamma ඍණ sin alpha sin beta cos gamma මේ දෙකටම sin beta පොදුයි sin beta එලියට ගත්තාම sin gamma cos alpha ඍණ cos gamma sin alpha ඒ කියන්නේ ඇත්තටම sin beta වාරය sin alpha cos beta ඍණ cos alpha sin beta වගේ sin gamma ඍණ alpha කියලා ඉන්නේ මොන උත්තර එනවා RHS මොන උත්තර එනවා නමයි RHS කියලා ටියුට් එකේ 106 වෙනි ගාන හදාන්න අද පුළම අත උස්සන්න ඔව් ඒ දෙන්නේ විතරමද මන් දන්නේ වැඩ කරලා මට ඉස්සර දෙන්නේ විතර අත උස්සන්න ඒ ළමයි වෙන ක්ලාස් වලටත් යනවා නේද මන් දන්නේ අත ළමයි හදන්නේ ඒ ළමයි ප්‍රයිවට් නම් මේ ක්‍රමයටවත් උගන්වන්නේ නැහැ. මේ දවස්වල කොහොමද? හරි. මෙතනදී 106 තියෙන්නේ කොට් ධන B සරු සමානයි කොට්ටේ ධන කොට් B කොට්ටේ කොට්ටේ කොට් B ඍණ එකෙදීම කොටේ ධන කොට B නෝම ගානක මෙතනදී LHS වම් පැත්ත සිදු කරොත් කොටේ ධන B කොටේ ධන B කියන එක දකුණු පැත්තට ගන්න ඕන හැම එකක්ම කොට් වලින් ලියා ගන්න ඕනද උත්තරේ දිහා බලුවාම මේක කොට් වලින් තියෙන. එතකොට මේක කොස්සේ ධන B බෙදීම සයින්නේ ධන B කියලා ලියන්න ඕන නැති වෙයි. මොකද එහෙම ලිව්වොත් ටිකක් සංකීර්ණයි. එහෙමත් උත්තරේ ගන්න පුළුවන් බැරි නෑ. මම මේක මේ විදිහට ලියනවා. කොට් වලින්මයි උත්තරේ තියෙන්නේ. එහෙනම් මේක ටෑන් වලින් අරගත්තොත් මෙතනත් උත්තරේ ටෑන් වලින් එනවා. ටෑන් කොට් වල හරවන එක ලේසි. ඒක නිසා මම මේක එකට ටෑන් A ධන B කියලා දානවා. tan a ධන බීට සූත්‍රයක් තියෙනවා tan alpha ධන බීට සමානයි tan alpha ධන tan බීට බෙදීම කරින tan alpha tan බීට කියලා එනවා එක බෙදීම tan a ධන b කියන්නේ tan a ධන tan b බෙදීම කරින tan a tan b වෙන විදියට ගත්තොත් මේක එක බෙදීම තියෙන නිසා උඩට මාරු වෙලා එනවා කරින tan a tan b tan a ධන tan b ඊට පස්සේ උත්තරේ තියෙන්නේ හැම එකක්ම කොට් කරගන්න ඕන
ගත්ත සර් ගත්ත හරි බලන්න එකසිය නමය අදර හැම ගානකම ස්ක්‍රීන් ෂොට් එකක් අරන් දාන්න රූම් එකට එකසිය නමය මෙතන තියෙනවා සයින් ඒනිම බී බෙදීම cos a cos b ධන sin dvd c බෙදීම cos d cos c ධන sin c dvd a බෙදීම cos c cos a සමානයි තව වම් පැත්ත සුදු කරොත් වම් පැත්ත දිහා බලුවොත් මෙතන තියෙන්නේ LHS sin a ඍණ b බෙදීම cos a cos b ධන sin b ඍණ c බෙදීම cos b cos c ධන sin c ඍණ a බෙදීම cos c cos a නෝ ප්‍රකාශනයක් මම මේ වීඩියෝ එක නිසා उत्तर सरल प्रकाशन एक सूत्रधार ඔය සූත්‍ර ටික මතක තියෙන්න ඕන cos b cos c ධන sin c ඍණේ කියන්නේ sin c cos a ඍණ cos c sin a බෙදීම cos a cos b cos c cos a කියනවා cos c cos a හැම පදයකින්ම බෙදලා cos c cos a දැන් බලමු බෙදද්දී මෙතන cos b කියනවා යටත් cos b තියෙන එකට කැපිලනවා මෙතනත් cos a තියෙනවා මෙතනත් cos c තියෙනවා එකට කැපිලනවා මෙතන cos c ට cos c කැපිලනවා cos b ට cos b cos a ට cos a cos c ට cos අන්න ඒ විදිහට කැපිලා ගියලා මෙතන ඉන්නේ sin a වෙදීම cos a sin a වෙදීම cos a කියන්නේ tan a ඍණ sin b වෙදීම cos b කියන්නේ tan b ධන sin b වෙදීම cos b කියන්නේ tan b ඍණ sin c වෙදීම cos c කියන්නේ tan c ධන sin c වෙදීම cos c කියන්නේ tan c ඍණ sin a වෙදීම cos a කියන්නේ tan a ඕකත් අමුතු රටාවකට ගැටෙනවා මේකයි මේකයි ඍණ tan b ධන tan b ට ගැටෙනවා ඍණ tan c ධන tan c ට ගැටෙනවා tan a ඍණ tan a ඒකත් මේ වෙලාව අන්තිමට බිඳුවක් කියවෙනවා එනම් සමානයි RHS මොන විදියට තමයි ගන්න හැදෙන්නේ හරිද තමයි